ජනාධිපතිතුමා තවම ඒ ගැන තීන්දුවක් ගත්තේ නැහැ කියලා තමයි අපි දන්නේ. හැබැයි අවසානයේ මට කියන එක කාරණේයි ඉදිරිපත් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන නම් ඒ යෝජනාව කරන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙන්න පුළුවන්. ඉදිරිපත් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් ඒ යෝජනාව කරන්නේ මෛත්‍රීපාල සිරිසේන වෙන්නත් පුළුවන්. ඉදිරිපත් වෙන්නේ ඒ දෙදෙනාම නැතුව වෙනත් රාජපක්ෂ කෙනෙක් හෝ වෙනත් කෙනෙක් නම් ඒ ඉදිරිපත් වෙන හැම කෙනා එක්කම මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි දෙන්නම හිට ගන්නවා කියන එක නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. නෑ මම හිතන්නේ වාසුදේව නානක්කාර මන්තුමා අධ්‍යක්ෂීම් තියෙන මන්ත්‍රීවරයෙක් කියලා එතුමා දන්නවා. ප්‍රාදේශ සභා මැතිවරණයයි ජාතික මැතිවරණයයි තියෙන වෙනස. ජාතික මැතිවරණයක් ජනාධිපතිවරණයක් වේවා පාර්ලිමේන්තු මැතිවරණයක් වේවා එතනදී සියලු දෙනාම එකතු වෙච්ච මැතිවරණයක් තමයි හැමදාම එක්සත් ජාතික පක්ෂය පරාජය කළේ. සමගි පෙරමුණ වේවා, සම්දාන වේවා, පුජ්ජන පෙරමුණ වේවා හැම එකේම නාරම්භිකත් එකතු කරගත්තනේ අපි. නාරම්භිකත් දේශ විමුක්ති සංවිධානයත් අපේ පුරස්කාරය. නාරම්භිකත් එකතු කරගත්තා අපි. සමහර පක්ෂවල පිරිස් නැති වුණාට ඒ පක්ෂවලින් ඒ සම්දානයට ගේන මතවාදයේ හරි ශක්තිමත්. හැඩ ගුණ ගුණ ගුණාත්මක භාවය වැඩි. සමහර වගේ පිරිස වැඩි, ගුණාත්මක භාවය අඩුයි. සමහරවගේ පිරිස අඩුයි, ගුණාත්මක භාවය වැඩි. ඒ නිසා වාස්තු නානකාර මන්තුමා ඉතාම නිවැරදි මේ ඊළඟට එන ජාතික මැතිවරණය ජනාධිපතිවරණය වේවා පාර්ලිමේන්තු මැතිවරණය වේවා අපි එක්කවල යන්න ඕනේ. ඒ කියන්නේ දැනට අපි එක්කව විමසඳා සාකච්ඡා පවත්වනවා. ඒ නිසා එක පක්ෂයක් කියනවා අපේ අපේක්ෂක මෙයා කියලා, තව පක්ෂයක් කියනවා අපේ අපේක්ෂක මෙයා කියලා. ඒ පක්ෂවල අයිති. නමුත් එහෙම කිව්වට අවසානයේ ඉදිරිපත් කරන්න එක අපේක්ෂකයි කියන කාරණේයි වාසුදේව නානක්කාර මන්තුමා කියන්නේ. ජනාධිපතිවරණයක් නම් එතුමා අනිවැරදි, අපිත් ඉන්නේ මතේ. පාර්ලිමේන්තු මැතිවරණයක් නම් අවසානයේ ලකුණ මොකක් වුණත්, ලකුණ බුලත් කොලේද, පොහොට්ටුවද, එහෙම නැත්නම් අරලිය මලද, පුටුවද, කකුලද නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි එක වැඩපිළිවෙලක් වද එක වෙච්ච එක ලයිස්තුවකින් තමයි අපි තරම් කරන්නේ. ඒක ඉස්තරයි. මම පෞද්ගලිකව, ඒක මගේ පක්ෂේ මතය නෙවෙයි, මම පෞද්ගලිකවම මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කරපුතුමා අගමැති කරපු වෙලාවෙත් මම එතුමාට කිව්වේ පාර්ලිමේන්තු විසුරුවා හැරීම නෙමෙයි කළ යුතු වන්නේ ව්‍යවස්ථාපේ ප්‍රතිපාදන අනුව ජනමත විචාරණයක් කැඳවියක් එතුමාට ජනතාවෙන් අහන්න. මට පාර්ලිමේන්තුවේ මෙහෙම තහංචියක් දාලා තියෙනවා, මට හතරාමාරි සසුන බෑ කියලා මට පාර්ලිමේන්තු විසුරුවා අවසර දෙනවද කියලා අහන්න කියලා කාර්යම දිගින් දිගටම කිව්වේ. කාගේ ලණුවක් කාලේ එතුමා පාර්ලිමේන්තු විසුරුවා හැරියා, ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මම තාම හිතනවා මේ රටේ ජනතාවට අද ඕන කරන අලුත් ආණ්ඩුවක් ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. ඒ පත් වෙන අලුත් ජනාධිපතිතුමාටත් මාර්තු මාසය වෙනකන් පාර්ලිමේන්තු විසුරුවා හරින්න බෑ. එතකොට අලුත් ජනාධිපතිතුමා පත් වුණා කියලා පාර්ලිමේන්තුවේ මේ විකාර කරන, විගඩම් කරන මේ ඇමති මණ්ඩලය එහෙම තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව අද ඉල්ලන ඕනම් මැතිවරණයක්. හැබැයි මේ රටේ ජනතාවට අද වැදගත්ම වෙන්නේ මේ ආණ්ඩුව ගෙදර හරින ජනතාවට කැමති ආණ්ඩුවක් පත් කර ගැනීමේ වරම. ඒ වරම මම හිතනවා පෞද්ගලිකව පාර්ලිමේන්තුවේ මේ තහංචිය දාන නිසාත් අවුරුදු හතරාමාරයේ තහංචිය, ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණය හරි හෝ වැරදි හෝ අපි පිළිගන්නෝ හෝ තීන්දුවක් දීලා තියෙන නිසාත් පාර්ලිමේන්තුවේ උදින් ජනතාවගේ වරමක් ඉල්ලන ජනමත විචාරණයක් පවත්වලා එතුමාට ප්‍රශ්නේ අහන්න පුළුවන් කියලා මම කල්පනා කරනවා.